විස තරග තුනකින් සමන්විත ඔස්ට්‍රලියයානු සංචාරයේ එකම පුහුණු තරගය අගමැතිවරයාගේ කණ්ඩායම් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වුණා. අද තරගයට නිත්‍යනායක ලසිත් මාලිංග ක්‍රීඩා නොකළ අතර එවෙනුවට නායකත්වය දැරුවේ නිරෝෂන් දික් වැල්ලයි. ශ්‍රී ලංකාව ලබාගත්තේ කඩලු අටකට ලකුණු 131ක් පමණයි. ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණියේ කුසල් මෙන්ඩිස් සහ දනුෂ්ක ගුණතිලකයි. පළමු කඩුල් ලෙස ලකුණු 10යේදී දනුෂ්ක ගුණතිලක දැවී ගියා. එසේම තුන්වන පිතිකරු ලෙස පැමිණියේ ප්‍රවේගකාරී පිතිකරු පකිස්තාන සංචාරයෙන් සොයාගත් භානුක රාජපක්ෂ. ඔහු 5017කදී ලකුණු 24ක් ලබා ගත්තා. එයට 4.2ක් සහ 6.2ක් අයත්. ඉනිමේ වැඩිම ලකුණු ලාභය වූයේ තවත් පකිස්තාන සංචාරයේදී වාර්තාවක් තිබූ ඕෂධ ප්‍රනාන්දුයි. ඒ පළමු 20-20 තරගයෙන්ම අර්ධශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලංකිකයවන ඕෂධ ප්‍රනාන්දු ලකුණු 38ක් පන්දු 25කින් ලබා ගත්තා. එයට 4.3ක් සහ 6.2ක් ඇතුළත්. වනිදු හසරංග ලකුණු 26යි. බ්ලූම්ෆීල්ඩ් හා ක්‍රිස්ටියන් කඩලු 2 බැගින් ලබා ගත්තා. පිළිතුරුලෙස ඔස්ට්‍රේලියාව තරගයේ ජයගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයක් ලබා දුන්නා. අවසන් පන්දුව වනතෙක් තරගය දෙපිල්ලටම විවෘත වූ අතර ලංකාවේ පන්දු යවන්නන්ගේ පන්දු යැවීමයි ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට ලක්වීම විශේෂත්වයක්. එසේම පන්දු රැකීමද තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ මට්ටමක තිබූ අතර කණ්ඩායමේ සිදුවී ඇති වෙනස්කම් ඉදිරි අනාගතයට ඉතා හොඳ පෙරනිමිති පෙන්නුම් කරනවා. තනි සටනක නිරත වූ ආරම්භක පිතිකරු නිල්සන්ගේ ලකුණු 79 නොමැතිවන්නට ඔවුන් පරාජයට පත්වන්නේ විශාල පරතරයකින්. ක්‍රිස්ටියන් ලකුණු 13 හැරෙන්නට අනෙක් කිසිවකු ලකුණු 10 සීමාවටවත් පැමිණියේ නැහැ. නිල්සන් පන්දු 50කදී ලකුණු 79ක් ලබාගත් අතර ඒට 4.9ක් සහ 6.5ක් ඇතුළත්. ඔවුන් තරගයේ ජයගත්තේ අවසන් පන්දුවේ වන අතර එවිට කඩලු 9ක් දැවී ගොස් තිබුණා. කසුන් රාජිත හා සඳකැන් කඩලු 3 බැගින් ලබාගත් අතර ප්‍රදීප් හා ලහිර කුමාර 1 කඩුල බැගින් ලබා ගත්තා. මෙම පුහුණු තරගයේ පැවැතුණු අගමැතිවරයාගේ කණ්ඩායම අතර වීම නිසා 12 ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා වන ස්කොට් මොරිසන් මහතායි. ඔහු 51 හැවිරිදී තරුණ නායකයෙකු වන අතර ඔහු නිහතමානීව පිටියට වතුර රැගෙන ආ අතර එම ඡායා රූපය මේ වන විට ලොව පුරා සමාජ ජාලාවල පැතිරෙමින් තිබෙනවා. පළමු 20-20 තරගය ලබන 27 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලොග් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. එමෙන්ම මේ වීඩියෝ පිළිබඳව ඔබට අදහස් සහ යෝජනා තිබෙනවා නම් කරුණාකරලා කමෙන්ට් කරන්නට අමතක කරන්නට එපා. එය අපිට විශාල ශක්තියක් ඉදිරි වැඩසටහන් නිෂ්පාදනය කිරීමට. එසේ නම් දැනට අපි සමුගෙන යන්නම් නැවතත් හමුවන තුරු ඔබට ක්‍රීඩාශීලී දිනයක්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.